ජනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින් සිතුවිලි උපදින හඬකින් ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී සුභාරතී අයිබෝන් සුබ දවසක් හිමානන්ද රාජපක්ෂ ඔබට ස්තුති අපේ රටේ කම්කරු ජනතාවට ජය වේවා අපේ ජාතික ගුවන්විදුලි විප්ලවීය ආචාර්ය මෙරට කම්කරු ජනතාවට පුද කරමින් අදත් අපි සූදානම් සුභාරතී සාකච්ඡා මණ්ඩපයේ ඔබ වහමුවන්නේ COVID-19 වසංගතයේ ලෝකවාසී කම්කරු ජනතාව නිහඬ කරද්දී ජාතික ගුවන්විදුලි ජාතික නාලිකාවක් විදිහට අපේ විප්ලවීය ආචාර්ය ගුවන්විදුලි ඔස්සේ මෙරට කම්කරු ජනතාවට පුද කරන්න සූදානම් අපේ රටේ වාමාංශික ව්‍යාපාරය කම්කරු ව්‍යාපාරය මතකයට නැගෙනවා අපේ රටේ සටන්කාමී විප්ලවීය චරිත මේ මොහොතේ මතකයට නැගෙනවා ඒ අතරින් පිලිප් ගුණවර්ධනයන් බොරලුගොඩ සිංහයා අපේ රටේ කම්කරු ව්‍යාපාරයේ ඒ වගේම අධිරාජ්‍යවාදී ව්‍යාපාරයට විරුද්ධව හඬ නගපු අපේ රටේ සිංහ චරිත නැත්නම් ගෞරවනීය විප්ලවීය චරිත මේ වෙලාවේ අපට සිහිට නැගෙනවා. ඉතින් මේ අධිරාජ්‍යවාදී විරෝධී අරගලයට පණ පොවපු එදා ඒ සටන ඉදිරියට ගෙන යන්නට අපේ රටේ නායකයන් බිහි කරලා දුන්න පිලිප් ගුණවර්ධනයන් බොහොම ගෞරවයෙන් සිහිපත් කරමින් අද අපි ඇරියුම් කළා අපේ සුබරතී සාකච්ඡා මණ්ඩපයට අපේ රටේ කම්කරු ඇමතිතුමන්ට මහජන එක්සත් පෙරමුණට අනුබද්ධ ලංකා කම්කරු සමිති මධ්‍ය බල මණ්ඩලයේ ගරු සභාපතිතුමන්ට කම්කරු ඇමතිතුමන්ට දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමන්ට බොහොම ආදරෙන් ගෞරවෙන් ඔබතුමන්ව පිළිගන්නවා ආයිබෝන් ආයිබෝන් ඔබතුමන්ට ඒ වගේම අපේ කම්කරු ජනතාවට ජය වේවා කියලා නැවතවරක් ප්‍රාර්ථනා කරනවා ඇමතිතුමනි කම්කරු ජනතාවට ජය වේවා අද ලෝක කම්කරු දිනය ශ්‍රේෂ්ඨතම දිනය වැඩ කරන ජනතාවගේ මේ දිනය අලුත් අදිෂ්ඨාන වලින් පිරුණු අනාගතයකට වැඩ කරන ජනතාව යොමු වේවා. එමෙතුමනි කම්කරු එමෙතුමන් විතරක් නෙමෙයි ඔබතුමන් විදේශ සම්බන්ධතා පිළිබඳ එමෙතුමන් මුළු ලෝකයේම කම්කරු සටනට පණ පොවන්නට සූදානම් වන වෙලාවක සියලු දෙනාම දැන් නිහඬ වෙලා තිබෙන්නේ. ලෝකය නිහඬ වෙලා අපේ රටත් නිහඬ වෙලා තිබෙන්නේ. කම්කරු සටන් කාමරයකට නැත්තම් නිවසට නැත්තම් කොහේ හරි කුටියකට සීමා වෙච්ච තැනක්. කොහොමද මේ රටේ ලෝකයේ කම්කරු ජනතාවත් එක්ක අපේ රටේ කම්කරු ජනතාව පිළිබඳව කතා කරන්නේ ඔබතුමන්? අපේ රටේ වැඩ කරන ජනතාවටත් ලොව වැඩ කරන ජනතාවටත් ඉතිහාසයේ පසුගිය සතවර්ෂයේ පුරා මුහුණු දුන්නු නොදුණු භයානක ජීවිත තර්ජනයකට පත්වෙන වෛරසය එහෙම නැත්නම් COVID-19 පැතිරී ගියාට පස්සේ මුළුමහත් ලෝකයේ එදිනෙදා වැඩපොළවල් කාර්යාල ආර්ථිකයන් ඇනහිටි තිබෙනවා. එවන් අවස්ථාවක සම්ප්‍රදායික ලෙස පැවති පෙළපාලි රැස්වීම් නොවතුනත් වැඩ කරන කම්කරු ජනතාව ලොව පුරාම එකම හඬකින් යලි අපි වැඩ කරමු යලි අපි අපේ රට අපේ දේශයන් අපේ ආර්ථිකයන් නව මගකින් ගොඩනගමු කියන අදිෂ්ඨානයෙන් යුතුව මේ ශ්‍රේෂ්ඨම දිනේ ඕම සංසුන්ම මේ දිනය සමරනු. හොඳයි දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි දැන් ලෝකයේ කම්කරු ව්‍යාපාරය පිළිබඳව කතා කරද්දී අපේ රටේ කම්කරු ව්‍යාපාරයට තියෙන අද්විතීය තැනක් ඔබතුමන්ගේ පියාණන් ඔබතුමන්ගේ මුත්තණුවන් ඔබතුමන්ගේ මව විශේෂයෙන්ම කුසුමා ගුණවර්ධන මැතිණිය අද 35 වෙනි ගුණසමරුව එතුමියගේ බොහොම ගෞරවයෙන් අපට සිහිපත් කරන්නට අවශ්‍යයි මේ වෙලාවේ. ඉතින් දැන් પરම්පරාගත සටනක නියමුවෙක් තමයි ඔබතුමන්. අපි හරිම කැමති අපේ රටේ අනාගත පරම්පරාවට තරුණ පරම්පරාවට මේ ඉතිහාසයේ මේ වෙලාවේ ඔබතුමන් මතක් කරලා දෙනවා නම් අපි යමු පොඩ්ඩක් අතීතයට මෙතුමනි. අද කම්කරු දිනේදී විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ ඒ ඓතිහාසික කම්කරු අරගලය 1886 චිකාගෝ නුවර ලෝකේ ධනවත්ම රට වූ ඇමරිකාවේ කේන්ද්‍රම නගරයක වැඩ කරන ජනතාව පැය 8ක වැඩ ඉල්ලා තමන්ගේ අයිතිය කියාපා ඉදිරිපත් වුණු වෙලාවේ ඒට එරෙහිව වෙඩි තබා මරා දැමූ රක්ත වර්ණ ලේන් සුදු කොඩිය එසේ රතු වුණු නිසා
රතු දජය වැඩ කරන ජනතාවගේ ජයග්‍රාහී දජය හැටියට පිබිදුනා. එදා සිට වැඩ කරන ජනතාව ලොව පුරා ක්‍රමානුකූලව ක්‍රමෙන් ක්‍රම තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ විශේෂයෙන් අපි ජීවත් වෙන කාලේ වගේ නෙමෙයි ඒ කාලේ විජිතවාදී අධිරාජවාදීන් අපේ රට රටවල් අල්ලාගෙන ඒවා පාලනය තමන්ගේ නතටගෙන ඒවායේ සාරය තමන්ගේ කේන්ද්‍රස්ථාන කරාගෙන ගිය ඒ අසාධාරණ වූ අයිති සහගතයට එරෙහිව එක පැත්තකින් නිදහස් සටන අනිත් පැත්තෙන් වැඩ කරන ජනතාව තලා පෙළූ වැඩ පොළවල් වලින් නැගිටපු සටන. ඉතින් මේ ක්‍රියාදහමේ මම සිහිපත් කරනවා අපේ රටේ ජල් කරුවන්ගේ සටන ආරම්භ වෙච්ච කොළඹ කේබ්ස් මුද්‍රණාලයෙන් ආරම්භ වෙච්ච වෘත්තීය සමිති අරගලය පසු කාලෙක ට්‍රෑම් වැඩවර්ජනය වැනි ඓතිහාසික වැඩවර්ජනයන් බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව අලුත් මඟක් ගන්නට පටන් ගත්තා. මේ අවස්ථාවේදී ඒ ගුණසිංහ මැතිතුමාවත් අපි සිහිපත් කරනවා අපේ රටේ පළවෙනි සංවිධානාත්මක කම්කරු ව්‍යාපාරයට නායකත්වය. නමුත් අලුත් මඟක් කම්කරු ව්‍යාපාරයට ආරම්භ වුණේ අපේ රටේ වාමාංශික ව්‍යාපාරය හුදෙක් තමන්ගේ ඉල්ලීම් පමණක් නොව රටක ඉල්ලීම් වෙනුවෙන් රටක අනාගත නිර්මාණයක් සඳහා ඉදිරිපත් වූ සමාජ දේශපාලන දර්ශනයයි. දර්ශනයක් ඇතිව වැඩ කරන ජනතාව සංවිධානය වීමට ෆිලිප් ගුණවර්ධන මැතිතුමා, ආචාර්ය එන්.එම්. පෙරේර මැතිතුමා, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා, ඒ වගේම කොළිනාද ශ්‍රීලා මැතිතුමාලා වැනි මුල් කාලීන වමේ නායකයෝ ඒ දියත් කළ අරගලය අලුත්ම ස්වභාවයකින් අයිතිවාසිකම් දිනා ගැනීමේ මහා අරගලයක් බවට පත් වුණා. ඉතින් මෙයත් තහනම් කළා. මෙයම හිරගෙවල් වල දාලා මාංචු දාලා මේව නවත්තන්න පුළුවන් කියලා සුදු ආණ්ඩුව හිතුවා. නමුත් එරහිට ඒට එරෙහිව එම නායකයන්ගේ ක්‍රියාකාරීත්වය, ජනතාවගේ සහයෝගයත්, වැඩ කරන ජනතාවගේ ජයග්‍රහණය ඇති කළ හැකි අනාගතය දිහා අලුත්ම දර්ශනයකින් පෙළ ගැසුණු ගමනක් නිසා මේ නායකයන්ට සමාජයේ දැවැන්ත බලපෑමක් කරන්න පුළුවන්කම ඇතුළු. මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ අය බෝගම්බර හිරගෙදර කුටියක දමා මාංචු දමා සිටපු අවස්ථාවේ ඇය කඩාගෙන ගොස් සුදු පාලකයන්ව රවටා ඔවුන්ගේ වැල්ලට ඇහැට වැලි ගසා ඒ හරහා ගමන් කොට යලිත් මේ සටන් ව්‍යාපාරය ආරම්භ කරමින් පසු කාලෙක ඉන්දියාවේ නිදහස් සටනට ඉන්දියාවට ගොස් එහිදී ද අවුරුදු ගණනාවක් අරගලයේ කිරණ අවස්ථාවේදී තමයි මොවුන් අත්අඩංගට ගත්තේ. මගේ පියත් ෆිලිප් ගුණවන් මැතිතුමත් එලෙස ඒ අරගලයේ ආරම්භක නායකයෙක් හැටියට, මගේ මව් පසු කාලෙක එතුමියමත් දුටුතැන අල්ලන නියෝගයක් සුදු ආණ්ඩුව පිට කරා. ඒ වෙලාවේ වමෙන් ව්‍යාපාරයට සම්බන්ධ සෑම දෙනාම දුටුතැන අල්ලන නියෝගය පිට කරා. ඔවුන් බය වුණේ නැහැ. ඉතින් මේ විදියට සංවිධාන රාශියක් පිබිදීම ඒ අවස්ථාවේ අපේ රටේ දුක්ඛිතම කොටසට වැඩ කරපු කොටස වන්නේ වතුකම්කරුවන්. වතුකම්කරුවන් සංවිධානයේ විකිරීමේ තවත් සමාන්තර ව්‍යාපාරයක් නැගිට්ටා. මෙලෙස එක්ුණුවේ අනෙත් බලවේගයන් DWC එක, CWC වැනි නායකයන් මේ සියලු දෙනා එක්ව එම ව්‍යාපාරය බොහොම සටන්කාමී ව්‍යාපාරයක් වුණා. ඉතින් පෙළපාලි, රැස්වීම්, උද්ඝෝෂණ, වැඩ නැවැත්වීම්, ගැටුම්, අතනංගොඩ පැමිණීම් හරහා දහස් ගණන් වැඩ කරන ජනතාව තමන්ගේ අයිතිවාසිකම් දිනාගත්ත. සමහරක් නීති පොතට වැටුණා, සමහරක් නීති පොතට නොමැතිව හම්පුතු විසින් වැඩ කරන ජනතාවට ලබා දුන්නා. උදාහරණ එකක් මං කියන්නම්. වරායි වැඩ කරන ජනතාව බත්තලට ගියාම අපව එන්නේ 72කට පස්සේ එළිය දකින්න. ඒ කාලේ 40 යුගයේ ඒ බත්තල් කම්කරුවන්ගේ සටන ආරම්භ වීම සමග වරායේ
पयाटे वैन एकदास्यत दिनागत्ता अद मेवा अभी अपे आंड बीकरला अपे आंडु नीति पोतट कतुकरला एवा जनता जाग्रण अतट बवट अते पवती विशेष हतली साये महामेडवर वर्जने हतली साते महामेडवर्जने टी वी लंगरत्न मेत्तमा लिपिकर सेवा संगमे प्रधान हटियट रेकियावेन दोट्टलेम ए आपु महा पिलपालियट देमटगोड्डी वेडितिया मरा देम्म सेल्लस ए कंदसामी महता ए भयकरन्न पुलुवन् किला हितुवट ये पिलपालिय दहस् गणने निदिरियट एदियावा मेमेनि अरगल राश्य खरा तमयि अपे रटे कमकरु दिने समरेन्नि अपे रटे कमकरु दिनेदि मे अपि पशुगर तिबेन अतीतयात् मून देन्नट तिबेन वर्तमानयात् पेल गसमिन् अनागतेट अधिष्ठान अतिव गमन करन दिने बावट परिवर्तनि वी तिबेन මැතිතුමනි දැන් විශේෂයෙන්ම වර්තමානයේ දිහා බලද්දී මේ මොහොත අපි මේ කතා කරන මොහොත දිහා බලද්දී ලෝකයේම කම්කරු ව්‍යාපාරයේ කම්කරු සටන ඒ වගේම අපේ රටේ කම්කරු ව්‍යාපාරයේ කම්කරු සටන වෙනත් තැනක තිබෙනවද කොහොමද ඔබ ඒ අර්ථ දක්වන්නේ අපේ රටේ වැඩ කරන ජනතා ව්‍යාපාරය විශාල ඉදිරි ගමනකට පැමිණ තියෙනවා විශේෂයෙන් अभी कुला दारु हटियट दक्का हरताले की नदे पनस्तुनी हरताले दी धरनु मर्दन्याक सिद्धमुन अलेकरन जानता विशाल वस्यंग रक्षा वलिन दोट्ट देम्मा साधारन आई तीलला नगिट्टा गिला नमु वड़करन जानता विकतु वेला पंडारना एक श्रीमता पिलुगुनान मेत्तुमा इलंगत मेत्तुमा लवेनी ते सप्रेमी नायक डी ए राजपक्ष मेत्तुमा वैनी नायक एकतु एला पनसाये महापेरली अतिकर ए महापेरली तमाई मेई दिनेय निवाडु दिने अक्कुने सेवक अर्थसाधक अरमदल कियन आस्यावे लोकुम बैंकुव वेड करन जनता वेनुवें अद इतिरी वेला तमंगे अभिवृद्धिय पिनस नीति गतमुने मे आंडुवें एवनी पेलनी राश्य कमकरु सावि तमंट कमकरु प्रश्न के दी दिपाते मिनिस्टर सभा ए काल परिचय नीति गाथा होना केवल किरीम वगेम सामूहिक गिविसुम वगेम ऐतिहासिका अति काल पैगणन वेडिवीम वेणि देवल समस्त वेडकर्ण जनता हर्रहा नमकर अद अपी इन्ने मे सीयलुदे हर्रहा भमिन भयानकम वसंगते कट लोके मून दिन वेलाव अतिगर जनाधिपति गोटाबे राजपक्ष मेत्तुमागे नायकत्व महिंद राजपक्ष अग्रमातिथुमागे नायकत्व रटट दून नायकत्व निशा मे कोविड दहनमय वसंगत पालने कुट पराजय पत्कर पुलवांग रट कटियट अभी पत्ला जनता जीवत्वी मैं वेतगा फलमु ये वगेम जनाधिपति तुम निकुत कर्भ प्रकाशने सदांगनो अगमति तुम निकुत कर्भ प्रकाशने अदिन सदांगनो लक्ष गण वेडकर्ण जनता वगे दनट वेड नवतीन शील दनाट यलि वेडकरण पुलवन अवस्था उदाहरण भवत ये वगेम आर्थिक अलुत्मग कि गुडनगण भव ये अलुत्मगिंग गुडनगनट की फणिविडेता लोके पोसात्म रट अद अमारुएम वेटिलती अमेरिकाव कौद हितुए एक्सा जनपद अमेरिकाव मेवेनी तत्वेकट खड़ा वेटी केल यूरोपे आर्थिक खड़ा वेटीम कट पात्वी एनिसा अलुत्म आकृति आकुमात श्रीलंकाव याली गुडनगण अधिष्ठान कपवेन्न की आयाचने तमाय जनाधिपत्तुमात् अगमेत्तुमात् अपि सीयलु देना वेडकरण जनताव समग सहोदरत्वें अत्तल मेदगन मे अवस्थावे इदिरियट गमन करन मग वेनुवें मैदिनय
අදිෂ්ඨාන පූර්වක විවිධ ස්ථානවල සැමරෙන්නේ ලෝකේ අනිත් රටවල් වලත් පුළුවන් ආකාරයෙන් මේ දිනය සමරනවා මේ වගේම මොකද එන්ට යන්න බෑ රට රටවල් වලින් ගමන් කරන්නට බෑ විවිධ ක්‍රියාදාමයන් දියත් කළා තියෙනවා වෛරසය පරාදයට පත් කරන්න එයට ප්‍රමුඛත්වය දී යුතුයි වැඩපොළවල් බොහෝ ප්‍රදේශවල වසා දමන්න වෙලා තිබෙනවා කාර්යාල වසා දමන්න වෙලා තිබෙනවා නමුත් ඓතිහාසිකම් කිසිවක් වසා දමලා නැහැ ගෙදරට වැටුප යවුව රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාමිකයන්ගේ වැඩිහිටියන්ගේ ලක්ෂ ගණනින් ඒ වගේම රැකියාවක් කරගන්නට බැරි සිටින සෑම දෙනාට දීමනාවක් මෙවැනි දේෙන් අලුත් නිර්මාණශීලීව මේ කාර්යයට අපේ ආණ්ඩුව වැඩ කරන ජනතාවට ඒ විශ්වාසය ජනිත කරන්න තිබෙනවා මැතිතුමනි අනෙක් කාරණේ තමයි දැන් ඔබතුමන් පහුගිය කාලයේ පුරාම මේ කොවිඩ් වසංගතය පැමිණෙන්නටත් පෙර ආතුව සිට අපේ රටේ විදේශගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා පැවැත්වුවා විදේශගත තානාපතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් එක්ක විශේෂම කොරියාව වෙන්න පුළුවන් ඔය ආදී රටවල් වල ශ්‍රමිකයන් සම්බන්ධයෙන් අතන මොකක්ද අපේ රටේ වර්තමාන ප්‍රතිපත්තිය විදේශගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන් අපේ රටේ ශ්‍රමිකයන් लक्ष दास पमन विदेश रटवल राख्यावकरण गमन करतीबेन हेमदेना विशेष अपे मऊवरण पवा गमन करतीबेन अपे वृत्ति क्या अपे विविध शेस्त्र वल वेडकर्ण कम करुण मे सील देना एक गमन कर තමන්ගේ රටට තමන් උපයන ධනය එවන විශාලම කණ්ඩායමයි ලංකා ආර්ථිකයේ සුද්ධ විදේශ ආදායමෙන් වැඩිම කොටස ලබා දෙන්නේ විදේශික ශ්‍රමික ප්‍රේෂණයයි මේ විදේශ විනිමය තමයි ආර්ථිකයේ දුවන ජවය බවට පත් වෙලා තියෙන්නේ ඒ श्रमिकान ऐतिहासिका ये रख्याकरण अवस्थावल एट वा हुदनागत गणनगीम सदा अभी पशुगीय सतिगणनाम मासगणनाम लोककाम करु संविधान समग एवागेम लोक माइग्रेशन आयतने समग द्विपार्षिकव मैद पेर दिख ए वागे में जपान कोरियाव मलयासिया वगे रटवाल साकत्वे मे आएगे ऐतिहासिका वैडिदीवन कर प्रेषण कर विदेश विनिमेट तमंग गिदर दुरट पमना नोव तमंट विशाल प्रतिलाभ्या अतिकरण नवक्रमे कुजय ඇතිකරන බලාපොරොත්තු වෙනවා. එබතුමනි තවත් කාරණයක් පහුගිය දිනවල මේ කොවිඩ් වසංගතයත් එක්ක විශේෂම උදාහරණයක් විදිහට කොරියාව වගේ රටවල් වල මේ රටට පැමිණි ශ්‍රමිකින් නැවත වරක් ඉල්ලා සිටියා ඔවුන්ගේ රැකියා සුරක්ෂිතතාවය වෙනුවෙන් නැවත වරක් ඒ රටවල් වලට යන්න අවසර ලබා දෙන්න කියලා. මෙන්න මේ තත්ත්වය කොහොමද කළමනාකරණය කරන්නේ අපි? ස්කොට්ලන්ඩ් රජය එක්ක සාකච්ඡා කරලා තිබෙනවා අපේ රටට පැමිණ සිටින සියලුම යලිත් විසා බලපත්‍රයේ තියෙන හැම දෙනාටම යන්න පුළුවන් දවස බොහොම ඉක්මනින් ඇති වෙනවා. ඒ රටෙත් ගුවන්තොටුපළ විවිධ කරුණු නිසා පාලනයකට පරිවර්තනය කළා. ඒ අවස්ථාව විවෘත වූ විගස අපට යන්න පුළුවන්. අපේ ශ්‍රමිකයන්ට තවත් වැඩි ප්‍රමාණයක් ගමන් කරන්න අලුතෙන් යෝජනාවකුත් කොරියාව අපට දැන් සති කිහිපයකට ඉස්සෙල් ලබා දුන්නා. ඒ ජපානයේ තත්ත්වෙත් ඒකයි. වීසා සඳහා නිකුත් කළ බලා සිටින පිරිසකුත් මේ වෙලාවේ ඉන්නවා. ඒ හැම දෙනාට යන්න පුළුවන් විශ්වාසය ශ්‍රී ලංකාව කෙරෙහි පවතින තව අවස්ථාවල් වැඩි කරගන්න පුළුවන් අවස්ථාවල් බවට ජපානයත් කොරියාවත් විශේෂයෙන් විවෘත වී තිබෙනවා. එපමණක් නොව මැද පෙරදිග රටවල්වල අරාබි රටවල්වල සේවය කරන අය පිළිබඳ විවිධ
වැරදි පුවත්පත් වැරදි ප්‍රකාශනයන් පිටවුවද ඒ අයගේ රැකියා සුරක්ෂිතභාවය ඒ අයගේ ආරක්ෂාව සඳහා මේ සෑම රටක අමාත්‍යවරු සමග ආයතන සමග අපි ඒ විශ්වාසය ඇති කරගෙන තියෙනවා යම් මය නීති විරෝධීව ගොස් සිටින අය ගැන ඒ රටවල් දක්වන උනන්දුව විසඳා ගන්න පුළුවන් සාකච්ඡා මාර්ගයට අපි පිවිසි තිබෙනවා විදේශ අමාත්‍යවරයා හැටියටත් කම්කරු අමාත්‍යවරයා හැටියට මම විශේෂයෙන් අග්‍රාමාත්‍යතුමාගේ රටවල් වල අග්‍රාමාත්‍යවරු සමගත් මැදිහත් වෙමින් ඒ හැම දෙනාට අපේ විදේශික ශ්‍රමිකයන්ට තමන් බලාපොරොත්තු වෙන සුරක්ෂිත භාවය ඇති කර ගැනීමේ ක්‍රියාදාමයට අපි අද දිනේ විශේෂයෙන් සුවිශේෂව කැපවෙන පණිවිඩය ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම යුරෝපයේ සමහර ප්‍රදේශ රටවල හිර වී සිටින වැඩ කරන අය ඉන්නවා. සාල ප්‍රමාණයක් ඉතාලිය, සයිප්‍රස්යේ, ජර්මනිය වැනි රටවල් වල ඒ අයට යම් යම් අයිතිවාසිකම් වැඩි දියුණු කරගන්නට සමහර අය බලා සිටිනවා අප ඇවිල්ලා යන්න. බොහෝ විට අපේ ගුවන් තොටුපළවල් විවෘත වූවහම ඒ රටෙන් පැමිණෙන්න පුළුවන් නීති ලිහිල් කරපුවහම ඒ අයට පැමිණීමේ අවස්ථාවද උදා වෙනවා ඇති. නමුත් පළමුව අපි COVID-19 පරාජයට පත් කළ යුතුයි. ඒ සෑම දෙනාගේම ජීවිත සුරක්ෂිත භාවයට තියෙන විශ්වාසනීය මාර්ගයයි. ඒ නිසයි මේ ටිකක් දුෂ්කර ගැටලු වලින් මේ ගමනාගමනය හිර වී තිබෙන්නේ. ඇමතිතුමනි, පහුගිය දිනවලත් අපි දුටුවා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේත් විවිධ රූපවාහිනී තිර ඔස්සේත් විදේශගත ශ්‍රමිකයින් ඉල්ලා සිටිනවා අනේ අපිව මව්බිමට ගෙන්වා ගන්න කියලා. දැන් මේ වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට යනවද? පියවරෙන් පියවර මේ අය සඳහා යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවද ඇමතිතුමනි? යම් යම් රටවල් වල ආපසු පැමිණීමේ සුළු ප්‍රමාණයකගේ ඉල්ලීමක් තියෙනවා. නමුත් අතිමහත් මහේ බහුතරයම කලින් සඳහා කරා විදිහට ලක්ෂ 17ක් ශ්‍රමිකයන් පමණක් ඉන්නවා. මෙයාගෙන් මේ ඉල්ලීම කරන්න ඉතා සුළු පිරිසයි. නමුත් පැමිණ තම ඥාතීන් අසල්වැසියන් බලා යාමට දක්වන උනන්දුවට වැඩපිළිවෙලක් ආරම්භ වෙලා තියෙනවා. ජනාධිපතිතුමාගේ මැදිහත් වීම පරිදි ඉන්දියාවේ, පාකිස්තානි, නේපාලි, බංගලාදේශේ, ආසියාවේ රටවල් වල ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එන්න පුළුවන් අවස්ථාව ලබා දුන්නා. ඊට පස්සේ වැඩිහිටියන්ට පැමිණෙන්නට ශ්‍රමිකයන් වෘත්තිකයන් එංගලන්තයේ ලන්ඩන් නුවරෙන් විශේෂයෙන් අපේ මහ කොමසාරි කාර්යාලය මැදිහත් වෙමින් ආරම්භ කරේ ලියාපදිංචි වීමේ ව්‍යාපාරය මත බ්‍රිතාන්‍යයේ ඉඳලා ගුවන් ගමන් ආරම්භ වෙන මොහොතකට අපි ගමන් කරනවා. හොඳයි. මෙතුමනි, විශේෂයෙන්ම ඔබතුමන් කතා කරා දැන් මේ මැයි දිනය නිවාඩු දිනයක් බවට පත් වෙනවා විතරක් නෙමෙයි, සේවක අර්ථ සාධක අරමුදල සුරක්ෂිත කිරීම සඳහා අතීතයේ සිටම සටනක් තිබුණා. ඔබතුමන්ගේ නිල වෙබ් අඩවියේ සඳහන් කළ තිබ සේවක අර්ථ සාධක අරමුදලේ සුරක්ෂිතතාව වෙනුවෙන් මේ රජය වග කියනවා කියලා. පහුගිය කාලේ අභියෝගයට ලක් වෙච්ච කාරණයක්. එමතුමනි, යමක් සඳහන් කරන්න ඒ සම්බන්ධයෙන් මේ වෙලාවේ? ඔව්, අපි පසුගිය පාලන කාලයේදී සේවක අර්ථසාධක අරමුදල තමයි අත තියලා ඒකෙන් ගන්න පුළුවන් ප්‍රමාණයන් ගැනීමේ මහා වංචනික ජාවාරම් එළිදරව් වුණා. ලෝකයේ මහ බැංකුවක් හෙළ වුණු පළවෙනි අවස්ථාව, අවිශ්වාසයට මහා බැංකුවක් පත් කර ගැනීමේ අවස්ථාව කරා සේවක අර්ථසාධක අරමුදලේ එක් වී තිබෙන කෝටි ගණන් ධනයට තට්ටු කරන්න ගත් උත්සාහයට එරෙහිව වැඩ කරන ජනතාව අපි පාරට බැස්සා. විශාල සටනම් පාර්ලිමේන්තුව ඇතුළේ වුණා. දැන් අපේ ආණ්ඩුවට පස්සේ අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමා, රජය සහතිකයක් ඉතා පැහැදිලිව වුණා සේවක අර්ථ සාධක අරමුදල සුරක්ෂිත කරන බව. දෙක, සුරක්ෂිත කිරීමට විවිධ
පියවරවල් ගන්න ඕනේ එයින් මුදල් ගන්න ලස්සන ලස්සන යෝජනා එන්න පුළුවන් නමුත් මේ යෝජනාවල් රජයට ඉදිරිපත් කරත් අපි ඒවට සවන් දෙනව මිසක් අපි සුරක්ෂිතව සේවක අර්ථසාධක අරමුණ ආරක්ෂා කරනවා කියලා ඒ ප්‍රකාශය අපි කරේ එකයි සේවක අර්ථසාධක අරමුණල කියන්නේ තමන් අවුරුදු ගණනාවක් වැඩ කරලා විශ්‍රාමිකව ගෙදර යන දවසට අරන් යන්න තියෙන මහා මුදලයි සේවක අර්ථසාධක අරමුණ. තේ ආරක්ෂා කිරීම පමණක් නොව එයින් රජයට විවිධ අවස්ථාවල ණය ගන්නවා. ඒ නිසා ඒ ලෙස එක සුරක්ෂිතව පවත්වාගෙන යෑමට අපි බැඳී සිටිනවා. ප්‍රතිඥා දී තිබෙනවා. ඒ සඳහා වූ වැඩ රාශියක් නීතිමය වශයෙන් අවශ්‍ය පියවරවල් පාර්ලිමේන්තුව පත් වුණාට පස්සේ ඒ නීති පියවරලු ගරු අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යතුමා හැටියට ගන්නවා ඇති. ඒ වගේම සේවකයන් අද ශ්‍රේෂ්ඨතම වැඩ කරන ජනතා දිනයයි කුමන ප්‍රචාරයන් ගියද සේවා අයිතිය නොටදාන අපි ඉඩක් තියන්නේ නැහැ සෑම දෙනාට තමන්ගේ සේවා අයිතිය සුරකින ක්‍රියාදාමය මතයි ආර්ථික ගමන ඉදිරියට ආරම්භ වී ගමන් කරන්න කියන එක මම මේ අවස්ථාවේදී තාම වගකීමෙන් සියලු වැඩ කරන ජනතාවට ප්‍රතිඥා දීමට කැමතියි. බොහොම ස්තුතියි මැතිතුමනි. අපි ආරාධනා කරනවා අපේ හිතවතුන්ටත් අපේ රටේ කම්කරු ජනතාවටත් ඔබතුමන් එක්ක කතා කරන්න අවස්ථාව ලබා දෙන්න අපි සූදානම් සුභාරතී සාකච්ඡා මණ්ඩපයෙන් 268 24 11 දුරකථනයේ විවෘත කළ තිබෙන්නේ අපේ රටේ ජනතාවට අපි ආරාධනා කරනවා අපේ රටේ කම්කරු නායකයන් එක්ක කතා කරන්න මේක හොඳ අවස්ථාවක් කරගන්නට පුළුවන්. අපිටුමනේ විශේෂයෙන්ම ජාතික ගුවන් විදුලියට මේ අවස්ථාවේ අපි කරන කාර්යභාරයත් එක්ක COVID-19 වසංගතය වගේම රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙල එක්කත් අපි ඉන්නවා. විශේෂයෙන්ම දුරකථන ඇමතුම් රසක් ලැබෙනවා මේ රටේ පෞද්ගලිකාංශය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ඒ අයගේ රැකියා සුරක්ෂිතතාවය පිළිබඳව යම්කිසි දිනෙක යම්කිසි චකිතයක් ඇති කරගෙන තිබෙනවා යම් යම් පෞද්ගලිකාංශයේ රැකියා ලාභීන් විශේෂයෙන්ම ඔවුන්ගේ ව්‍යවසායකයන් ඔවුන්ගේ ප්‍රධානීන් මේ කොවිඩ් වසංගතයත් එක්ක ඔවුන්ගේ රැකියාවලින් පහ කිරීමේ තත්ත්වයකට පැමිණලා තිබෙනවා. තමන්ට කර කියා ගන්න දෙයක් නැහැ කියලා. සමහර අවස්ථාවල එකින් එක නෙමෙයි මේක කලාතුරකින් ලැබෙන තත්ත්වයක්. කොහොම වුණත් සමස්යක් විදිහට බැලුවාම කෙනෙකුට හිතෙන්නට පුළුවන් අතරම මේ පෞද්ගලික අංශය සුරක්ෂිත කළ යුතුයි ඔවුන්ගේ සේවා අවශ්‍යතාවයන් සුරක්ෂිත කළ යුතුයි කියලා. මොකක්ද රජයේ පිළිබඳව යොමු කළ තිබෙන අවධානය මැදතුමනි මේ වෙලාවේ? රාජේ ප්‍රතිපත්ති තා පැහැදිලිව ප්‍රකාශ වී තිබෙනවා. අපි මාර්තු මාසයේ වැටුප සාහතික කරන්න ඒ පෞද්ගලික අංශයත් එකඟ වෙලා වැටුම් ලබා දුන්නා. පෞද්ගලික අංශයේ විවිධ සමාගම් කියනවා වැඩ කරන්නේ නැතුව කොහොමද අපි වැටුප් ගෙවන්නේ කියලා. ඒක ඒ පැත්තෙන් බලනකොට නගන ප්‍රශ්න. නමුත් අපි අප්‍රේල් වැටුපත් සියලු දිනාට ලබා දීමේ වැඩසටහන අනිවාර්යෙන්ම සිදු වෙනවා. ඒ වගේම ඉතා පැහැදිලිව දැනට පවත්වා තිබෙන සාකච්ඡා සහ දැනට ආරම්භ කර තිබෙන තත්ත්වය ගැන විශ්වාසය ඇති කළ යුතුයි. එක මේ අසංගත කාල පරිච්ඡේදය තුළ මුළුමහත් වතුකරය වැඩ කරන්න පුළුවන් තත්ත්වය දැන් නිදහස් කරා. එක රජය ගත්ත වැදගත්ම පියවර. තේ රබර් පොල් වැවිලි හා කර්මාන්ත තේවය දහස්කනන් වැඩ කරනවා. ඊළඟට අපනයන ශේස්ත්‍රයේ විශේෂයෙන් කලාපවල අපනයන කර්මාන්ත ගණනාවක් ආරම්භ වී තිබෙනවා. නුදුරු කාලයේදී ඉදිරි දවස්වලදී ඇඳිරි නීතිය පවත්වන්නේ නැති ප්‍රදේශ දිස්ත්‍රික් රාශියක වැඩපොළවල් ආරම්භ කරන්න පුළුවන්කම ඇති වෙනවා. ආම්පුත්තු පෞද්ගලිකාංශේ සමග සාකච්ඡා කරමින් ඇතිකර තිබෙන සාකච්ඡාවල ප්‍රතිඵලය ලෙස සියලු දෙනාගේ රැකියා සුරක්ෂිත වෙනවා. ඒ අතරතුර රැකියා මුකින් ආදායමක් නොමැතිව සිටින අයට පසුගිය සති කිහිපය රුපියල් 5000ක දීමනාව ලබා ගැනීමේ අවස්ථාව ඇති වුණා. මොකද මේ චක්‍රය
වැඩකරන්න වැඩපොළක පමණක් නොව ක්‍රීමිලර් එක ස්වයන් රැකියාවක් තවත් ඒ වගේ එකට බැඳුණු චක්‍රයක් තමයි ආර්ථිකයේ දුවන්නේ ඒ අය වෙනුවෙන් ඒ සහන ආදායමක් එදිනදා ආහාර ප්‍රමාණයක් ලබා ගන්නට හරි ආදායමක් සාතික කරලා තිබෙනවා වැඩපොළට යන්න පුළුවන් වැඩපොළ විවෘත කරාම ඒ වැඩපොළ ආරම්භ වෙන වේගය ඉක්මන් කිරීමක යෙදලා තියෙනවා ඒ වගේම රැකියාවල් වලින් ඉවත් කරනවා කියන සැකය දුරු කරගන්න කියලා අපි රජයේ හැටියට කියනවා එයාට අපි සහතික වෙනවා රැකියාවල් වලින් තමන්ට අවස්ථාව දුර වෙන්නේ නැහැ ඒ කියන රජයේ දිනපතා සාකච්ඡා කරලා තිබෙනවා ඒ වගේම හාම්පුතුන්ට වැඩපොළවල් ආරම්භ කරන්න පුළුවන් ශක්තිය සහයෝගය අපි මේ අවස්ථාවේ ලබා දෙමින් ඉන්නවා ශේෂ්ත්‍ර ගණනාවක්කට වීදෙනවා නිෂ්පාදන අංශේ අපනායන අංශේ සංචාරක හෝටල් අංශේ මෙවැනි අංශ රාශියක් මේ පෞද්ගලික අංශේ ප්‍රධානතම කොටස් හැටියට ඉදිරි කාලේ මේ සාකච්ඡා මාර්ගෙන් වැඩ ආරම්භ කරන ප්‍රදේශ බවට දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කේ ඇති වෙන තත්ත්වේ ක්‍රියාත්මක වෙයි. කම්කරු ඇමතුමනි අද කම්කරු ජනතාවට ඒ සහතිකය ඔබතුමන්ගෙන් ලැබුණා. බොහොම ස්තුතියි නැවතවරක් ඔබතුමන්ට. දුරකථනයේ මේ වෙලාවේ නාද වෙනවා බොහොමයක් දිනේ දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි ඉදකඩ ලැබෙන පරිදි ඔබතුමන් එක්ක කතා කරන්න අවස්ථාව ලබා දෙන්න. මේ වෙලාවේ කෙනෙක් ඉන්නවා දුරකථනයේ කතා කරන්න ආයිබෝන්. समगामी को ඉතින් මං හිතන්නේ මම දිනේෂ් ගුණවර්ධන මහත්මයතුමාගෙන් ඉල්ලා හිටින්නේ අතරමගේ නතර කරලා එතුමා විශේෂයෙන්ම මගේ පියත් සමග ළඟින් වැඩ කරා එල්එම් වීඩී සිල්වා මගේ පියාගේ නම මේ ඉතින් ඔය ඔය සංකල්පේ පොඩ්ඩක් එතුමාට මතක් කරන්න හොඳයි බොහොම ස්තුතියි ඔබතුමන්ට අමතුමනි ඔව් මේ මං හිතන්නේ මාක් ෆෙඩා එතනේ ආරම්භකයා හැටියට සිල්වා මහත්මයා අපි දන්නෝ විද සේවා සම්පකාර ව්‍යාපාරේ කෝට්ටි ප්‍රදේශේ इलांगरत मैं तुम्हारे अमात्य काल सीमा विधि आयतने अति गुण विशाल सेवा वक्रदरियट गिने राज्य तीरने कल तीनों बेसराज पक्ष मैं तुम प्रधान कमिटु दिन साकच्चा कन्व सतोस केला आरंभ ने समूपकार थोग वेलंद आयतने सतोस संपकार थोग वेलंद संस्थाव भूवायतकोटे थोग वेलंद आबट අනිත් සිල්ලර වෙනදාමට සමූපකාර සමಿತಿ රටපුරා මේ තුලින් හැමදෙනාටම සාධාරණ රජයේ කියන මිලට ලබා ගන්නත් නිෂ්පාදන එය මගින් කේන්ද්‍ර ස්ථානයකට පැමිණීම දක්වා විවිධ ප්‍රදේශවලට යන්නත් මාක්ෆෙඩ් ආයතනයත් දැවැන්ත කාර්යයක් ඉෂ්ට කරා ඉන්දලට එය යලි ඒ ආකාරයට පණගැන්වීම සඳහා වූ වැඩසටහන සාකච්ඡා වෙලා තිබෙනවා जनाधत्मा प्रधान राजे अहरीन रट स्वंपोषित वीमे अबमल रेणुक पिटरटिंग आहार गेन्न बलापुरकिन स्थावरे मैं मेक तम लोकम पेरले हत्यावे पश्ये मगदी हत्यावे युगे
ආහාරයෙන් සම්පෝෂිත වෙන ඉලක්කයට පැමිණෙන්නට පුළුවන්කම ආරම්භ කරාට ඒක නැවතුවා පස්සේ. ආර්ථිකය ඒ වෙලාවේ අලුත් මඟකට හැරෙව්වා. එහෙනම් අපි මේ සරල පරිභෝජනවාදයේ ගොදුරට එක්වි විවෘත ආර්ථිකය නැමති සංකල්පේ ගමන් කරලා තියෙනවා. දැන් ඒක ඇමරිකාවේ යුරෝපයේ හැම තැනම කඩාවැටෙමින් ඉන්නවා. අරන් බලන්නකෝ අපි විවෘත ආර්ථිකයේ යෝජනා අනුව වෛද්‍ය සෞඛ්‍ය සේවය පුද්ගලීකරණය කරා නම් මොකද අද තත්ත්වය? කොච්චර සටන් කළාද පසුගිය කාලේ සෞඛ්‍ය සේවය ආරක්ෂා කරගත්තේ? දැන් සෞඛ්‍ය සේවය පුද්ගලීකරණය කරන රටවල තිබෙන කණගාටු දායක තත්ත්වය පේනව නේද? අපේ රටේ රාජ්‍ය වෛද්‍ය සේවය සෞඛ්‍ය සේවය ඉදිරිපත් වීම නිසා තමයි මේ ආරක්ෂාව ඇති කරගන්න පුළුවන් වුණේ. ඉතින් මෙවැනි උදාහරණ හොඟක් දෙන්න පුළුවන්. නමුත් අපි විවෘත ආර්ථිකයෙන් ප්‍රධාන අංශ තුනක් ආරම්භ කරා කෘෂිකර්මය ගැන වැඩි උනන්දුවක් නැතුව. එකක් ඇඟලුම් කර්මාන්තය. දෙක විදේශ රැකියාවලට පුළුවන් තරම් ආයවල ආදායම් ගන්න පුළුවන්. තුන BOI කියන ආයෝජන කලාප. මේ තුන මත ආර්ථිකයේ පවත්වාගෙන යන්න පුළුවන් කියලා කියන සංකල්පය තමයි 70 යුගයෙන් පස්සේ 70 අවසාන කාලේ පස්සේ 78න් පස්සේ ගමන් කරේ අපි අරමුණ දෙයකට දැන් මුහුණ දෙනවා. අපි විතරක් නෙමෙයි ගමන් කරමු මාර්ගය තිබෙන රටවල් ඔක්කොම මේ අරමුණ දෙයට මුහුණ දෙනවා. ඒ නිසා ආහාරයෙන් සම්පෝෂිත වීමට පුළුවන් රටක් ස්වභාව ධර්මයාගේ අපරිමිත රමණීය සුන්දරත්වයේ භුක්ති විඳින මේ රට වෙන රටක් අපේ ජගත් ගමසිංහ සභාපතිතුමාගේ ගීහණෙන් පවා අපි අහලා අන මේකනේ ඇත්ත. ලංකාවේ කොයි තැනට යන්න පුළුවන් බොහොම සුළු වේලාවකදී ගමන් කරත් අපේ රට පොහොසත් මහ පොළවේ සෞන්දර්යේ ජනාධිපතිතුමා සෞභාගයේ වැඩපිළිවෙල ඉදිරිපත් කර ඒ නිසානේ මේ රට සුවිශේෂ රටක්. සුවිශේෂ දේශ ගුණයක් තියෙන රටක්. සුවිශේෂ පිහිටීමක් තියෙන රටක්. ගංගා ඇළදලවල් 104කින් පෝෂණය වෙන රටක්. ඉතින් අර කිව්වා වගේ ආහාරින් සම්පෝෂිත වීමේ අභිලාෂය කියන්නේ ඒට නිරත වෙන හැම දෙනාට අලුත් ආදායමක් අලුත් නිෂ්පාදනයක් වෙළඳපොළට ලබා දී ඒ පාරිභෝජනය කිරීමේ අවස්ථාවට ජනතාවට සහන ඇති කර ගැනීමට පුළුවන් වෙන ක්‍රියාදාමය. හොඳයි එමුතුමනි, තවත් දුරකථන එමුතුමක් තිබෙනවා අපිට කතා කරන්න. අයිබෝන්. අයිබෝන් විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ දිනේෂ් ගුණවදර නැතුමා දන්නවා. මම බ්ලොග් එකේ ඊරත් මන්දාර මගේ මේ ප්‍රශ්නයක් තියෙනවා. එමතුමනි, දැනට රජයෙන් නොදන්වා පිටරටවලට උසස් අධ්‍යාපනය සඳහා ළමයි යනවා. ඒ නිසා මේක විශේෂයෙන්ම මම හිතන්නේ ගියාන්ඩ්වේදී මුද්‍රවත්තර විදිහට ළමයි යව්වා. දැන් ඒක ප්‍රතිපද අපි අත්විඳිනවා. ඒ නිසා මම ඉදිරියටත් මේ නම රජේ වෙනුවෙන් ඔබතුමා මේක මේ විශේෂයෙන්ම මැදිහත් වෙන මේ ළමයි යැවීමේ ක්‍රමවේදය නිශ්චයාකාරව කරන්න කියන එක මම මේ අවස්ථාවේ මේ යෝජනාව ප්‍රකෙන් දෙනවා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. එමතුමනි, මොනම් බෑදින නෑ එතුමන් කියනවා පිටරට කාලේ ඒ කියන්නේ රාජ්‍ය අනුදැනුමකින් තොරව විදේශගත අධ්‍යාපනය සඳහා දරුවන් යවනවා. මේක නිසි පරිදි ක්‍රමවත් කරන්න කියලා එතුමන් ඉල්ලා සිටින්නේ ඔබතුමන්ගේ. මම හිතන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයත් ඒ වැඩසටහන යටතේ විවිධ ක්‍රමවේදයන් අලුතෙන් සකස් කළා. විශ්වවිද්‍යාල ශාස්ත්‍රය හැමත ලබාගත හැකි උසස් අධ්‍යාපනයට පරිවර්තනය කිරීමට ජනාධිපතිතුමාගේ වැඩසටහනේ තා පැහැදිලිව ආරම්භ කළ තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ සෑම දරුවෙක්ටම විවිධ ශාස්ත්‍රවලට පිවිසෙන්න. මොකද අනාගතයේ තිබෙන්නේ එක ශාස්ත්‍රයක් නෙමෙයි, ශාස්ත්‍ර ගණනාවක්. වෘත්තික තාක්ෂණයේ දැනුම් සම්භාරයේ අලුත් රටක් ගොඩනැගීමයි. ඒ සඳහා වූ උසස් අධ්‍යාපනයක් ඒකට පිළිගැනීම ලැබෙන ක්‍රමවේදයන් ආයතන හරහල්
ගමන් කරවන්නට බලාපොරොත්තු වෙන වැඩසටහන ආරම්භ වෙලා තිබෙනවා. නමුත් පිටරටට කෙනෙක් යන්න තියෙන ඕනෑකම අපට සම්පූර්ණයෙන් පාලනය කරන්න අමාරුයි. අපි ජීවත් වෙන්නේ මිශ්‍ර ආර්ථිකයක. පොහොසත් අය තියෙනවා, අඩු ආදායම් ලබන අය තියෙනවා. පොහොසත් අය නොයෙක් දේවල් කරනවා. ඒවා සියල්ල අපිට තහනම් කරන්න බෑ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන මූලික අයිතිවාසිකම්. හොඳයි. එමතුමනි, තවත් කාර්යයක් දැන් නිෂ්පාදක මඩුල්ලට එන දුරකථන ඇමතුම් වලින් වුන් ඉල්ලා සිටිනවලු බොහොමයක් දෙනෙක් අර 1977 තරම් අතීතයට ගිහිලා ඔබත් එක්ක යමක් කතා කරන්න කියලා අපේ රටේ අරගල සම්බන්ධ ජාතික සම්පත් සුරක්ෂිත කිරීම වෙනුවෙන් 1977 වගේ ඒ වගේ 1994 මහින්ද රාජපක්ෂ මැතිතුමන් එක්ක පාදයාත්‍රා ගිහිල්ලා අපේ රටේ සටන්කාමී චරිතයක් බවට ඔබතුමන් පත් වුණා. එතුමන් එක්ක අරගල කළා. ඒ විතරක් නෙමෙයි 88 89 කාලය ගැන මේ ඒ විතරක් නෙමෙයි මෑත ඉතිහාසය පිළිබඳව කතා කරාම මත්තල ගුවන් තොටුපළ ඒ වගේම හම්බන් තොට වරාය මේ ජාතික සම්පත් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඔබතුමන් අරගල කළා. මෙන්න මේ ගැනත් යමක් සඳහන් කරන්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් තිබෙනවා. ඔබතුමන්ගේ මොකක්ද එමතුමනි කියන්නේ? මම ආරම්භයේදී කිව්වේ මහජන බලය තමයි යෝධ ශක්තිය. මහජන බලයේ යෝධ ශක්තිය නිසා ජනතාවගේ යහපත පිණිස යොදවීමට තමයි සෑම විටම ක්‍රියාදාමයන් දියත් උනේ. අපිට මතකයි මහින්ද රාජපක්ෂ මැතිතුමා පාගමනක් ආරම්භ කරා මිනිස් ජීවිත බේරගන්න. ඒ මහජන ගමනේ ශක්තිය ජනතා සහයෝගයේ ශක්තිය ඉදිරියේ තමයි මර්ධනකාරී බලවේග පස්සට අඩියක් ගත්තේ. ඒ තරම් මර්ධනයක් ඒ කාලේ තිබුණේ බොහෝ අයට අමතකයි. නමුත් ඒ හරහා ගමන් කරා විවිධ කේන්ද්‍ර ස්ථාන අපේ ජාතික වස්තු විදේශ කරා බාර දෙන විකුණා දමන හැම අවස්ථාවකදීම එවැනි මහජන උද්ඝෝෂණ වලට බහින්න සිද්ධ වුණේ මහජන තාවගේ හනට සවන් නොදී තමන්ට යම් කිසි බලයක් ආවායි කියලා යම යම ආණ්ඩු හැසිරුණු ආකාරය මෙල්ල කරන්නට පුළුවන් වුණේ මහජනය එළියට බැස්සා. මට මතකයි මම සිහිපත් කරන්න අද වගේ දවසකදී මැයිදනේ තහනම් කරා ජයජයවදන ආණ්ඩුව හදිසි නීති දාලා. මේ වෙලාවේ අපි අභයරාමී වර්තමාන විහාරාධිපති වහන්සේ සිටිනවා. පෘත්තේට්ටුවේ ආනන්ද නායක ආමඳුරු උන්වහන්සේ ලංකාවේ හෙද සංගමේ නායකත්වය දරන ඒ සමිතියත් තහනම් කරා. සමිතිය බැංකු ගිණුමත් තහනම් කරා. කඩා වැටේ කියලා නෑ. නමුත් ඒට නායකත්වයේදී ඒ අය ඉස්සරහට අපිට මැදිනේට වෙඩි තිබ්බ ඇවිල්ලා. අපේ සහෝදර දෙදෙනෙක් රණවක කිරිබත් ගොඩි කියන සහෝදර දෙන්නා ජීවිතක්ෂයට පත් වුණා. මැදිනයක් අභයරාමේ උදා පවත්වන්න සෝමිත ස්වාමීන් වහන්සේ අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ සමඟ එතන හිටියා මම මට මතකයි. ඉතින් අපිට වැඩි රාශියක් එල්ල වුණා. මොකක්ද කිසි දෙයක් වැරද්දක් නෙමෙයි. නිරායුධව මැදිනයක් එතන සමරණ ක්‍රියාදාමයේ මතින් දරුණු මර්ධනයේ දරුණුකම ප්‍රදර්ශනය කළා. ඉතින් ඒවට එරෙහිව එහෙම කරලා තමයි මේ කේන්ද්‍රස්ථාන අපේ රටට අහිමි කරේ. අපේ රටේ කෘෂිකර්මය අඩපණ කරන්න බලන්න කෘෂිකර්ම ගොවිපළවල් කොයි ප්‍රමාණයක් ලංකාවේ තිබුණාද රාජ්‍යංශයේ පර්යේෂණය කරපු ඔක්කොම වහලා දැම්ම වික්ක. අන්තිමට දැන් ඒවයි පර්යේෂණකුත් නැහැ නිෂ්පාදනයකුත් නැහැ. ඒ වගේ ස්ථාන රාශියක් තියෙනවා. ලංකා වී අලමී මණ්ඩලයට කරපු හදිය මේ අපේ රටේ ගොවි තැන්පත් කරන රටක්. ඉතින් මේවා උදාහරණ උගත් දෙන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ ඒ එකින් එක ආපහු ගත්තා. එතුමාගේ පාලන තන්ත්‍රයේ කාලේ බොහෝ ආයතන යළිත් පටන් ගත්තා. ආර්ථිකයට අලුත් පණක් ඒ තුලින් ලබා දීමට අලුත් මඟක් ඇති කරන්න සිහිපත් කරන්න ඕනේ. ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වෙච්ච එකම කම්කරු ඇමතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමාට ලෝක කම්කරු සංවිධානය ඒ අවස්ථාවේදී ගෞරවය කරා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයාට මොකද ධවල පත්‍රිකාවක්
එතුමා ඉදිරිපත් කර කම් කරව එමෙති හැටියට වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුයි අපිට මතක් වෙනවා ඒ කාලේ අලවිල මාමුලාන මැතිතුමා බාල තම්පෝ මැතිතුමාලා වැනි LW පණ්ඩිත MG මෙන්ඩිස් වැනි නායක රාශියක් අපි සිහිපත් කරන්න ඕනේ 80 මහා වැඩපර්ජණය අපි අමතක කරන්න එපා අර්ධනේ තවත් හස්තයක් ලක්ෂයක් පමණ වැඩවර්ජනය කරයි කියලා 2.50ක් වැඩි කරන්න එච්චරයි ඉල්ලුවේ ලක්ෂ කස්කර රස්සාවන මේ අවස්ථාවේ නිවැරදි කරගන්න කොච්චර කල් ගියාද තවමත් ඒක නිවැරදි කරන්න බැරි පිරිස ඉතුරු වෙලා තියෙනවා වැඩ වර්ජනටත් වැඩිය මහජනයා තලා පෙළන්න වැඩ කරන ජනතාව තලා පෙළන්න හැදපු හැම අවස්ථාවකම එතන රෙහි වැඩ කරන ජනතා සංවිධාන නායකයන් සහ ඒට මිත්‍රත්වයේ දක්වන පොදු ජනතාව එකතු කරගෙන තමයි මේ සටන් විරෝධයන් ජයගෙන තියෙන්නේ. එමතුමනි තවත් එමතුමක් තිබෙනවා අපි සූදානම් අවස්ථාව දෙන්න කතා කරන්න ආයිබෝන්. ඔව් මම හම්බන්තොටින් මල්කල කෙනෙක් කතා කරන්නේ. ඔව්. මේ රටේ සාලෙන් ගම්බෝත කිරීම සහ මේ රටේ කිරීමේ තීරණාත්මක අවස්ථාවේදී මේ සංකල්පය තවත් මෝදු වෙන්න ඕන කාලයක් මම කියලා හිතන්නේ. ඒ සඳහා දැන් මේ ලංකාවේ මේ වර්ෂාපතරේ බැලුවොත් එහෙම තියෙලි කලාපේ ගොඩක් උෂ්ණීම් තියෙන සංවර්ධනෙ නොවෙච්ච. මම හිතන්නේ වනවගහ උෂ්ණීම් සංවර්ධන වැඩසටහන කියලා ටිකක් කාලයක් තිබුණා. මේකට දැන් කම්කරුවෙක් විදිහට එක්කෙනෙක් තාත්තාරි අම්මාරි ගෙදරින් ඒ දෙන්නම හරි ගෙදරින් එළියට ගියාන් පස්සේ මේ සාරවත් පස උෂ්ණීම් සංවර්ධන වැඩසටහනට යොමු කරගත්තොත් මම හිතන්නේ එතනින් තව අමතර ආහාර ගොඩක් රටට ඉස්පාලනය කරගන්න මේකට විශේෂ බාධාව තමයි ජලය. දැන් පානීය ජලය කොහොම හරි තිබුණත් මේ වගාවන්ට ජලය ඒ ආශ්‍රය තියෙන ජලමූල ආශ්‍රය උපයෝගී කරගෙන කුඩා කුඩා ව්‍යාපෘති හරහා මේ උස්බිම් තෙමන්න මේ වුණොත් එහෙම වියලේ කලාපේ හම්බන්තොට මොනරාගල ඒ වගේ දිස්ත්‍රික්ක ටිකේ තියෙන උස්බිම් මේ ආහාර නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන් නිකන් කටු කැලෑ වෙලා තියෙන දැන් පදිංචිය තිබුණත් ඒක කටු කැලෑ මොකද වතුර නැති නිසා වගා කරන්නේ නැහැ. හොඳයි පැහැදිලි ඔබතුමන්ගේ අදහස ඇමතුමනි. ඔව් අපේ රටේ උස් කඳු වැටි උස් බිම් අපිට අහිමිකරන් කරන්නට ආරම්භ වුණේ විදේශ පාලකයන්ගේ වතු නිසා. මේක ක්‍රමානුකූලව සිදුවෙලා අපේ ජල උල්පත් සම්පත් අහිමි වීම නිසා අපට බොහෝ ප්‍රදේශවලට සමහර විට ලැබුණු ජල ප්‍රමාණය ලැබෙන්නේ. ඒ නිසා යලිත්වරක් අපි පරිසර හිතකාමී වැඩසටහනක් දියත් කරමින් අලුත් වැඩසටහනක් දියත් වෙලා තිබෙනවා. දැන් ආහාරින් සම්පෝෂිත වෙන්න ගමින් ගමට ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඒ වැඩසටහන යටතේ මේ කියන යෝජනාව ක්‍රියාත්මක වෙයි. අපිට ආඩම්බර වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට පේනවා වෙනදා වාතයේ තිබුණු අහිතකර භාවය ඉබේම දැන් තුරන් වෙලා ගිහිල්ලා. ඇයි අපි පිටකරන අපවිත්‍ර වායුව මේ මෝටර් වාහන මගින් විවිධ දේවල් මගින් දැන් පිට කරන්නේ නැහැ. වාතය පවිත්‍ර වෙලාද, ගංගාවල් පවිත්‍ර වෙලා. දැන් ඒකම පේනවා අපි හැසිරෙන්නට ඕනේ අපේ පරිසරය නැමැති මම කලින් කිව්වා වගේ වාසනාවන්ත දේශයක තිබෙන වැඩිම දේ ආරක්ෂා කරගන්න. එය අපේ කෘෂිකර්මයට අරන්. පැතිතුමා කිව්වා වගේ ඉතාම වැදගත්ම දේ ඒ ජලය බිහිවෙන ක්‍රියාමාර්ගයයි. හොඳයි එමතුමනි, තවත් කාරණයක් ඔබතුමාගෙන් විමසන්නටම අවශ්‍යයි. විශේෂයෙන්ම දැන් අපේ රටේ වැඩ කරන ජනතාවට අලුත් ආකෘතියක් නිර්මාණය කරලා දුන්න මේ කොවිඩ් වසංගතය. වෙනස් විදිහකට හිතලා වෙනස් විදිහකට වැඩ කරන්න, ඒ වගේම රජයටත් ඒ අලුත් පණිවිඩයක් ලබා දුන්නා. කොහොම වුණත් පහුගිය කාලේ ජිනීවා මානව හිමිකම් සමුවේ අර 30 ඇල ඉරාක් එක 40 ඇල ඉරාක් එක යෝජනා වෙනුවෙන් සටන් කරා ඔබතුමා. විශේෂයෙන්ම අපේ රටේ රණවිරුවන් දඟඩියට ගෙනිච්ච ආකාරය පිළිබඳව ඔබතුමා ලෝකයට කියලා දුන්නා මොකක්ද අපට සිදුනේ කියලා. විදේශ කටයුතු අමාත්‍යවරයා විදිහට මේ පිළිබඳවත් ඔබගෙන් ප්‍රශ්නයක් ඇසිය යුතුමයි. කොහොමද රජයේ විදේශ කටයුතු සම්බන්ධයෙන් ඒ වගේම විදේශ සම්බන්ධතා හා රජයේ විදේශ ප්‍රතිපත්තිය මේ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් සමුලුවත් එක්ක? අපිට ජාත්‍යන්තරව ඉතාම වැදගත් ප්‍රතිපත්තියක් අපේ විදේශ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්ති ඉදිරියට ගෙන යාමට විදේශ මන්ත්‍රීන් සිට පුළුවන්කම ඇති විදිහම ජනාධිපතිතුමා
තමන්ගේ ජනාධිපති ධුරේ වැඩ බාර ගන්න අවස්ථාවේදී ප්‍රකාශ කරා. ලොමෙන්දුනු මැදිස්ත්‍ර සම දෙනා සමග මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියලා. මේ මූලික පදනම ඉදිරියට ගෙන යාමට විදේශ අමාත්‍යත්වය කටයුතු කරමින් සිට කටයුතු කරන ක්‍රියාදාමයට තමයි කැප වී තිබෙන්නේ. තානාපති කාර්යාල 57කට වැඩි ප්‍රමාණයක් කරා මේ වාගේ විවිධ ජාති අන්තර ආයතන සමග දීපාර්ශික සහ පළල් සහභාගීත්ව සමුළුවන මේ පියවර සඳහා අපි වැඩ කරමින් තිබෙනවා. ශ්‍රී ලංකාවට තියෙන ලෝකෙ පුරා විශාල ගෞරවයක්. ජිනීවා සමුළුවට ගොස් ශ්‍රී ලංකාවට සිදු කරන අසාධාරණය සහ ශ්‍රී ලංකාවේ දේශ විරෝධී ප්‍රතිපත්තියකින් කරන ලද ශ්‍රී ලංකාවට විරුද්ධ යෝජනාවට ශ්‍රී ලංකාව හවුල්කාරී දක්වපු යෝජනාව ප්‍රතික්ෂේප කිරීමේ තීරණය ප්‍රකාශයට පත් කරන්න පුළුවන් වීම මං හිතන්නේ ජාතියේ වාසනාවක්. ජනාධිපතිතුමා ඒ තීරණය ගත්ත විභය නැතුව ගිහිල්ලා අපි ප්‍රකාශනය කරා මේ වැරදි ආණ්ඩු ක්‍රම වස්තාවට විරුද්ධ රටට විරුද්ධ දෙයක් රටේ අනුමැතියක් නැතුව මේ සමයෝජනාව ගෙනාවේ. ඉතින් ඒ ගැන විවිධ රටවල් වල සමහර විට අකමැත්තක් තියෙන ඇති. නමුත් එහෙම විශාල ගැටුමක් ඇති වුණේ. මම සියලු දෙනාට මගේ කතාවේ අවසානයේදී කිව්වේ සියලු සත්වයන් උදික් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා බොහෝ අය තේරෙන අය ආසියාවේ විදේශ ඇමතිවරු කිව්වා බොහොම වැදගත් කතාවක් කියලා. කියලා දැන් සුමාන දෙකක් ගියේ නැහැ. බටහිර ලෝකයේ අපිට විරුද්ධ මේ යෝජනාව ගැන පුරටවල් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනීය ගියේ වැදගත්කම පණිවිඩය ඒ ජිනීවා නුවරින්ම සමහර අය දුරකථනින් කතා කළා කියලා. හොඳයි ඇමතුමනි, දැන් අලුත් ඉඩකඩක් ඉවර වෙලා තිබෙනවා වැඩ කරන ජනතාවට අලුතින් හිතලා වැඩ කරන්න. COVID-19 එක්ක නැත්නම් කොරෝනා වසංගතයත් එක්ක වැඩ කරන්න අපිට සිදුවේ කියලා අපි විශ්වාස කරනවා. ඉදිරියේදී වැඩ කරන ජනතාවට පණිවිඩයක් ලබා දෙන්න ඇමතුමනි මේ අවසන් විනාඩියත් ඔබතුමන් ඉදිරියේ කොයි ආකාරද යන්න වගේ පිළිබඳව. COVID වසංගතයෙන් පස්සේ ලෝක ආර්ථිකය වෙනස් වී තිබෙනවා. යළියේ ආර්ථිකය පැමිණෙන්නේ නැහැ. මේක තමයි අපි අවබෝධ කරගත යුත්තේ. අලුත් ආර්ථික ගමනකට පිවිසෙන්නට ඕනේ. ඒ ආර්ථික ගමන වෙනුවෙන් අලුත් ආකෘතියක් මත ජාතික නිෂ්පාදනය වැඩිකොට අපේ රටේ ආහාර දේශීය නිෂ්පාදන විදේශගත කිරීම සඳහා පුළුවන් වැඩපිළිවෙලක පදනම මත වැඩි දෙනාට වැඩ කරන්න විවිධ ශේස්තරවල වැඩි දෙනාට වැඩ කරන්න පුළුවන් අවස්ථා නිර්මාණය වෙන නව ආර්ථිකයක් ගොඩනගමු. වැඩ කරන ජනතාව ඒකට සහභාගි වී නිෂ්පාදනය වැඩි කරන්නට නාස්තිය අඩු කරන ක්‍රමවේදයන්ට පිවිසෙන්නට ඒ වගේම ඒ අලුත් මඟ බිහි කරන ලෝකයකට පෙළ ගැසෙන අනාගතය අපිට පේන්නේ. ඒ සඳහා ගමනකට අපි අදිෂ්ඨානයෙන් අද මැයි දිනේදී කැපවෙමු. හොඳයි, එහෙමනම් අපි අපේ සාකච්ඡාව හමාර කරනවා එමතුමනි. අපේ රටේ කම්කරු නායකයාණනි ඔබතුමන්ට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ රටේ කම්කරු ජනතාවට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සමගින් අපි සමු ගන්නවා අධ්‍යක්ෂ ජනරාල්තුමනි චන්ද්‍රපාල ලේනගේ මැතුමනි, බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඒ වගේම ගරු සභාපතිතුමනි ජගත් වික්‍රමසිංහ මැතුමනි, බොහොම ස්තුතියි ඔබතුමන්ට. ගරු එමතුමනි, ඔබතුමන් කිව්වා කවි ගී ලියවෙනවා කියලා ජගත් වික්‍රමසිංහන් අතින්. එතුමන් නිදහසට කවි ගී ලියලා තිබෙනවා. ජගත් ගාමිණී මාවතගමගේ පද රචනයකින්, විශාරද ජගත් වික්‍රමසිංහගේ ගීතයකින් තමයි මේ සාකච්ඡාව හමාර කරන්නේ. අපි සියලු දෙනාටම අපි ප්‍රාර්ථනා කරමු ජය පැන් බොන්නට හැකි වේවායි කියලා. බොහොම ස්තුතියි. හොඳයි. දැනුම ලබා ගමු උදෑසන කසේ, සිතැඟි වඩාලම් දිය ඇල්ල කසේ. සුභාරති සුභාරති, දෙසවන සරසන වදනින, සිතුවිලි උපදින හඬකින,
ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී සුභාරතී